අයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඉතින් පාස් මී YouTube නාලිකාව හරහා අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයේ එන රචනා ප්‍රශ්නයක් තමයි අද සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, ඔයා තවමත් subscribe කරලා නැත්නම් පාස් මී YouTube නාලිකාව subscribe කරන්න, bell icon එකත් click කරන්න, අපි දාන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙනවා ගැනීම සඳහා. ඉතින් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න තෝරගත්ත මේ රචනා ප්‍රශ්නය සමන්විත වෙනවා මෙන්න මේ කියන පාඩම් ඒකක වලින්, දේහ ක්‍රියාවලි ශාඛා සහ සත්ව සෛලවල ව්‍යුහය සහ කෘත්‍ය කියන පාඩමින් කොටසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රකාශ විද්‍යාව සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටස් ටිකින් එකතුව තමයි අද දවසේ මේ රචනා ප්‍රශ්නේ සාකච්ඡා කිරීම හරහා ඔබට දැනගත ලබාගත හැකි තොරතුරු එහෙම නැත්නම් දැනුම වන්නේ. ඉතින් ඒක නිසා වැඩි වෙලා කතා කරන්න නැතුව අපි යමු ප්‍රශ්නෙට. ඉතින් ප්‍රශ්නේ දීලා තියෙනවා, මිනිස් සිරුරක තුල ද්‍රව්‍ය පරිවහන ක්‍රියාවලිය රූප නිරූපණය කරන සටහනක් පහත දැක්වේ කියලා. මෙන්න මේ විදිහට දේහය, දේහ පටක, හෘදය වගේ දේවල් රූප සටහන ඇතුළත් කරලා තියෙනවා. ද්‍රව්‍ය පරිවහනය කරන දිශාව ඊහිස මගින් දක්වා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි. පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ x හා y හි ගමන් කරන ගමන් ගන්නා තරල අතර වෙනස්කම් දෙක බැගින් සඳහන් කරන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඕෂි අක්කා පැහැදිලි කරලා දෙයි, x හා y හි ගමන් ගන්නා තරල අතර වෙනස්කම් දෙක බැගින් මොනවාද කියලා. ඔව්, අපි රූප සටහන බැලුවාම පේන අපිට x කියන තරලය හෘදයට එනවා, y කියන තරලය හෘදයෙන් යනවා. ඒතර අපි දන්නවා x කියන්නේ හෘදයට එන්නේ මේ ඔක්සිජන් එකතු කරගන්න. ඒතර x වල ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒතර අපිට ඒක ඔක්සිජනේ හතර උදරයේ විදිහට නම් කරන්න පුළුවන්. y කියන්නේ එතකොට ඔක්සිජන් එකතු වෙලා ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි රුධිරය. ඒතර අපිට y ඔක්සිජනීකృత රුධිරය විදිහට නම් කරන්න පුළුවන්. හරි, ওই විදිහට තමයි මේ දෙකේ තියෙන වෙනස්කම් අපි පැහැදිලි කරේ. ඉතින් ප්‍රශ්න අංක දෙකෙන් අපි අහනවා, P ලෙස දක්වා ඇති පද්ධතිය නාලිකා වාහිනී සහ ග්‍රන්ථි වලින් සමන්විතය. එම පද්ධතිය කුමක්ද කියලා තමයි දැන් අපි අහන්නේ. අපිට රූප සටහන බැලුවම පේනවා මේ දේහ පටක සහ හෘදය අතරට තවත් පද්ධතියක් එකතු වෙලා තියෙනවා. ඒතකොට අපිට කියලා දෙනවා ඒක නාලිකා සහ වාහිනී වලින් සමන්විතයි කියලා. ඒතර අපි දන්නවා මේ වගේ සමන්විත පද්ධතිය තමයි වසා පද්ධතිය. ඒතර අපිට P වසා පද්ධතිය විදියට නම් කරන්න පුළුවන්. හරි, අපි P කෙනෙක් කියන වසා පද්ධතිය කියලා හඳුනාගත්තට පස්සේ අපි යනවා තුන්වෙනි කොටසට. Z නාලය තුල ගමන් ගන්නා තරලයට P පද්ධතියේදී එකතු වන සංඝටක මොනවාද කියලා තමයි දැන් අපි අහන්නේ. P පද්ධතියේදී එකතු වන සංඝටක මොනවාද කියලා තමයි දැන් අපි අහන්නේ. අප දන්නවා වසා පද්ධතියෙන් සිදු කරන ප්‍රධාන කෘත්‍යයක් තමයි මේ දේහයේ තරලවල ඉන්න හානිකර බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන එක. එතකොට මේ දේහ තරලවලට P පද්ධතියේදී සුදු රුධිරාණු වැදුරු කරලා මේ බැක්ටීරියා සෛල භක්ෂණය කරලා විනාශ කරන. අතර අපිට මෙතනදී පිළිතුර විදියට සුදු රුධිරාණු විදියට ගන්න පුළුවන්. හරි, අපි යන හතරවෙනි ප්‍රශ්නෙ අහලා තියෙන මොකක්ද කියලා බලන්න. ද්‍රව්‍ය පරිවහනයේදී වසා පද්ධතිය මගින් කරන මෙහෙය කුමක්ද? ලකුණු එකක් වෙන් වෙලා තියෙනවා. මෙහෙය මොකක්ද කියලා ඕෂියක්ක පැහැදිලි කරයි. ඔව්, වසා පද්ධතියේදී සිදු කරන අනිත් මෙහෙය තමයි මේ අන්තර් සෛලී අවකාශවල තියෙන වැඩිමනත් පටක තරල එකතු කරලා එකතු කරන එක. උතර අපිට ඒක මේකේ පිළිතුරු විදිහට සඳහන් කරන්න පුළුවන්. හරි, අපි තෝරගත්ත රචනා ප්‍රශ්නේ පළවෙනි කොටස අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. දැන් අපි යනවා B කොටසට. සත්වයෙකුගේ සෛල විභාජනය සිදුවන ආකාර දෙකක් පහත දැක්වේ කියලා. මේ විදිහට සෛල විභාජනය වෙන විදිහට රූප සටහන් දෙකක් දීලා තිනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා, සෛල විභාජනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. ඔව්, සෛල විභාජනය කියලා කියන්නේ නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලියට තමයි අපි සෛල විභාජනය කියලා අදහස් කරන්නේ. හරි, පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගත්තා. අපි දැන් යමු දෙවෙනි ප්‍රශ්නෙට. සිම්පල් A සහ B විභාජන ක්‍රම දෙක නම් කරන්න. මේක සිම්පල් A, මේක සිම්පල් B. හරි. ඔව්, අපිට රූප සටහන දිහා බැලුවම පේනවා ඒ අවස්ථාවේදී සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් තමයි දුහිතෘ සෛල වලට ලැබිලා තියෙන්නේ. එතන B වලදී මාතෘ සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවම දුහිතෘ සෛල වලට ලැබිලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ විදිහට අඩක් ලැබෙන ලෙස සිදුවන විභාජනයේ ඌණන විභාජනය සහ සම්පූර්ණ ලෙස සිදුවන විභාජනය අනූණන විභාජනය. එතකොට A ඌණන විභාජනය විදිහට B අනූණන විභාජනය විදිහට අපිට හඳුනගන්න පුළුවන්. හරි, ප්‍රශ්න අංක දෙක සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. තුන්වෙනි කොටසෙන් අහනවා, සිම්පල් A හා B විභාජන සිදුවන අවස්ථාවකට උදාහරණ බැගින් දෙන්න. උදාහරණයක් බැගින් දෙන්න කියලා තමයි තුන්වෙනි කොටසෙන් අහන්නේ.
ඔව් අපි දන්නවා ඒ ඌනන විභාජනය සිද්ධ වෙන ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු සෑදෙන අවස්ථාවවලදී. ඒ වගේම අනුනන විභාජනයන් සිද්ධ වෙන්නේ බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය වෙන අවස්ථාවවලදී, අලිංගික ප්‍රජනනය සහ තුවාල සුව වෙන අවස්ථාවවලදී සහ මැරුණු සෛල වෙනුවට නව සෛල ලබා දෙන අවස්ථාවවලදී. ඒතර අපිට මෙතන වගේ එකක් මෙතන උදාහරණයක් විදියට ලියන්න පුළුවන්. හරි, ඉතින් අපි තුන්වෙනි කොටසට මෙන්න මේ විදිහට A සහ B විභාජන සිදුවන අවස්ථාවලට උදාහරණ එකක්කට වඩා අපි වලට ලබා දුන්නා. ඉතින් ඔයාලට මේ අපි ලබා දුන්න උදාහරණ වලින් කැමති එකක් මේ සඳහා පිළිතුරු විදිහට ලියන්න පුළුවන්. හරි, අපි දැන් B ප්‍රශ්න පත් B B කොටසේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. දැන් අපි යනවා C කොටසින් අහන්නේ මොකක්ද කියලා බලන්න. C කොටසින් අහනවා පාසල් දත්ත චිකිත්සාගාරයේදී වෛද්‍යවරයා විසින් දත් පරීක්ෂා කිරීමට දර්පණයක් සහිත උපකරණයක් භාවිතා කළේය. හරි, පළවෙනි ප්‍රශ්නේ අහනවා දන්ත ශල්‍ය වෛද්‍යවරයා දත් පරීක්ෂා කිරීමට යොදාගත්නා ලද්දේ කිනම් දර්පණයක්ද, මොන වර්ගයේ දර්පණයක්ද කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. අපි දන්නවා දර්පණ ආකාර කිහිපයක් තියෙනවා, ඒ යටතේ මොන දර්පණයක්ද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නට අහන්නේ. ඉතින් අපි බලමු ඕෂියක්ක කොහොමද මේකට පිළිතුරු ලබා දෙන්නේ කියලා. අපි දන්නවා මේ අවස්ථාවේදී අපිට ලබාගත යුතු ඕන ප්‍රතිබිම්බයේ ස්වරූපයත් එක්ක අපි මෙතනදී පාවිච්චි කරන්නේ අවතල දර්පණය. උතර අපිට අංක 1 කොටසට පිළිතුරු ලියන්න පුළුවන් අවතල දර්පණයක් කියලා. හරි, දෙවෙනි ප්‍රශ්නෙන් අපි අහනවා දත් පරීක්ෂා කිරීමේදී ප්‍රතිබිම්බය සෑදෙන අයුරු දැක්වීමට සුදුසු කිරණ සටහනක් අඳින්න කියලා. ඉතින් මේකට ලකුණු 4ක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ කිරණ සටහන අපි පල්ලෙය දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔෂියක්ක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරයි මේ කිරණ සටහනෙන් වෙන්නේ මොකක්ද කියන එක. ඔව්, අපිට අවතල දර්පණයකුණත් ප්‍රතිබිම්බ ලබා ගන්නකොට වස්තුව විවිධ ස්ථානවල තියන්න පුළුවන්. නමුත් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා ඉතා විශාල ප්‍රතිබිම්බයක් ලබා ගන්න. ඒ නිසා අපි වස්තුව තියන්න ඕනේ දර්පණයේ නාභිය සහ දර්පණයේ අතර. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදියට තමයි වස්තුව තියන්න ඕනේ. එතකොට අපි කිරණ ඇන්දොතින් මේ විදියට අපිට ප්‍රතිබිම්බය ඒ කිරණ සටහන අඳින්න පුළුවන්. හරි, මෙතනදී කිරණ සටහන හැදෙන්නේ කොහොමද, මේකට ප්‍රධාන අක්ෂර සමාන්තර වෙන රේඛා මෙහිමයි මේ මැරෙන්නේ කියලා එක ඔයාලට මේක දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි යනවා තුන්වෙනි කොටසෙන් අහන්නේ මොන ප්‍රශ්නද කියලා බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා එම ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඉතින් මේ ප්‍රතිබිම්බය කොයි වගේද කියලා ඔයාලට බැලූ බැල්මටම තේරෙනවා කිරණ සටහන ඇඳලා පස්සේ. ඉතින් ඒක දිහා බලලා තමයි අපි මේව කටපාඩම් කරන්නේ. ඉතින් ඔයාලා ඒක දන්නව හොඳටම. ඉතින් මේ රූප සටහන දිහා බලලා තමයි මේ ලක්ෂණ මොනවද කියලා කියන්නේ. ඉතින් හරි, එතකොට මේ රූප සටහන දිහා බලලා ඇත්තටම අපිට කියන්න පුළුවන් විශාලණය වෙලා තියෙන. මේක දිහා බැලුවට පේන වස්තුවට වඩා ලොකුයි. ඒ වගේම මේක උඩු කුරුයි, ඒ වගේම අතාත්විකයි. මොකද දර්පණයේ තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ තමයි තියෙන්නේ. එතකොට වස්තුව තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි තියෙන්නේ. එතකොට අපිට මේක අතාත්වික උඩු කුරු විශාලණය වෙලා තියෙන ප්‍රතිබිම්බයක් විදිහට ලබා ගන්න පුළුවන්. මේ කියන ලක්ෂණ කිහිපෙන් ඔයාලට කැමති දෙකක් ලියන්න පුළුවන්. හරි, අපි දැන් C කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන්. අපි දැන් යමු D කොටස යටතේ අපෙන් අහන්නේ මොකක්ද කියලා බලන්න. D කොටස යටතේ අපෙන් අහනවා පරිණාමකයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාවයක් එක් අගයක සිට වෙනත් අගයකට පරිවර්තනය කරන විට වෙනස් කළ හැකිය. අපි ඒක දන්නවා. ප්‍රශ්න අංකයකින් අහනවා අවකර පරිණාමකයක් සහ අධිකර පරිණාමකයක් භාවිත කරන අවස්ථාවක් බැගින් නම් කරන්න කියලා. අවකර පරිණාමකයක් කියන්නේ වෝල්ටීතාවය අඩු කරනවා, අධිකර පරිණාමකයක් කියන්නේ වෝල්ටීතාවය එක තැනකින් ඉඳලා අනිත් පැත්තට වැඩි කරලා දෙන එක තමයි ඒකේ තේරුම. එතකොට මේ වගේ අවස්ථාවක් බැගින් නම් කරන්න කිය තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඕෂියක්ක පැහැදිලි කරලා දෙයි මේ අවස්ථාව මොකක්ද කියලා. අධිකර පරිණාමකයන් සම්බන්ධ වෙන්නේ මේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණාගාර වල විදුලිය ඉහළ අගයකට නම් වල සම්ප්‍රේෂණය කරද්දී මේ අධිකර පරිණාමක භාවිතා වෙනවා. ඊට අමතරව නිවෙස් වල ශුද්‍ර තරංග උදුන් වල සහ එක්ස් කිරණ නල වලත් මේ අධිකර පරිණාමකයන් භාවිතා වෙනවා. එතකොට අවකර පරිණාමක වල මේ සම්ප්‍රේෂණය වෙන විදුලිය නිවෙස් වලට ලබා දෙීමට මේ අවකර පරිණාමක පාවිච්චි කරනවා. ඊට අමතරව නිවෙස් තුළද මේ පරිගණක රේඩියෝවල අවකර පරිණාමකයන් තවත් පාවිච්චි වෙනවා. හරි, මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නාංක එකට අපි සම්පූර්ණයෙන් පිළිතුරු ලබා දුන්නේ. දෙවෙනි ප්‍රශ්නෙ අපි අහනවා පරිණාමකයක ප්‍රාථමික දඟරේකට වෝල්ට් 12ක වෝල්ටීතාවයක් සපයන ලදී පොටවල් ගන්න දීලා තියෙනවා 400යි කියලා, ද්විතීයකේ පොටවල් ගන්න 4800යි කියලා දීලා තියෙනවා, ද්විතීයකේ දඟරේ ඇති වෝල්ටීයතාවය ගණනය කරන්න කියලා තමයි දැන් අපෙන් අහන්නේ. ඉතින් ඔෂියක් අප පැහැදිලි කරන ගමන් මම මේකට පිළිතුරු ලබා ගන්න හැටි ගණනය කිරීමක් කරලා ඔයාලට පැහැදිලි කරලා පෙන්නන්නම්. ඔව්, අපි දන්නවා මේ ප්‍රාථමිකයක දඟරේ තියෙන පොට ගණන සහ වෝල්ටීයතාවයත් සහ ද්විතීයකයේ පොට ගණනත් ද්විතීයකයේ වෝල්ටීයතාවයත් අතර සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය දක්වන සූත්‍රය තමයි NP = NS
සමාන වෙනවා VP බෙදීම VS වලට. දැන් අපි තියෙන දත්ත මේ සූත්‍රයට ආදේශ කරවතින් NP සමානයි 400යි NS සමානයි 4800යි VP කියලා කියන්නේ ප්‍රාථමික වෝල්ටීයතාවය 11යි VS තමයි අපෙන් අහන්නේ. ඒතර මේ සූත්‍රයේ විසඳීමෙන් අපිට පිළිතුර මෙතන ලබා ගන්න පුළුවන්. මේක අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් VS තමයි උක්ත කරන්න තියෙන්නේ. VS උක්ත කරාට පස්සේ මම ලැබෙන පිළිතුර එකපාර මේ පැත්ත ලියන්න. VS සමානයි අපිට ලියන්න පුළුවන් 12 4800 බෙදීම 400. ඉතින් මේක සුළු කරන්න පුළුවන් බිංදුවට බිංදුව බිංදුවට බිංදුව කැපිලා අවසානට අපට ලැබෙනවා VS සඳහා පිළිතුරක් 144යි කියලා. 144 වෝල්ට් විදිහට අපිට ලබා ගන්න පුළුවන් ද්විතීයික දඟරේ ඇති වෝල්ටීයතාවය 144 වෝල්ට් කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නයත් දෙවෙනි ප්‍රශ්නයත් අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන්. දැන් ඔයාලට තේරෙනවා ඉතින් කොච්චරනම් ලේසිද ලකුණු ලබා ගන්න සාමාන්‍ය පෙළ විද්‍යාවට කියලා. ඉතින් තුන්වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා මෙය කවර වර්ගයේ පරිණාමකයක්ද කියලා. එතකොට මේක අවකර පරිණාමකයක්ද අධිකර පරිණාමකයක්ද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. එතකොට ප්‍රාථමික දඟරේට තියෙන වෝල්ට් 12ක් අපි දැන් හෙව්වා ද්විතීයික දඟරේ තියෙන වෝල්ටීයතාවය වෝල්ට් 144යි කියලා. එතකොට වෝල්ට් 12 ඉඳලා වෝල්ට් 144 දක්වා වෝල්ටීයතාවය වැඩි වෙලා වෝල්ටීයතාවය වැඩි වෙනා නම් මේක මොන වර්ගයේ පරිණාමකයක්ද? අධිකර පරිණාමකයක්. එහෙනම් මේ විදිහට අධිකර පරිණාමකයක් කියලා තියෙනවා නම් මේකටත් සම්පූර්ණම ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවසේ අපි සාකච්ඡා කරපු රචනා ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් වුණේ. සම්පූර්ණම ලකුණු ඔයාලට ලබා ගැනීමට හැකියාවක් මේ හරහා ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ විභාග ප්‍රශ්නත් ඔයාලට ඉදිරියේදී ලැබෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගෙදි. ඉතින් ඒක නිසා හොඳට මේ වීඩියෝ එකේ අත්‍යතේ අපි කියපු දේවල් හොඳට නැවත නැවතත් බලලා ඉගෙන ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න නම් අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන subscribe කියන රතු පාට බටන් එක ක්ලික් කරන්න. ඊට හැපෙත් තියෙන bell icon එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් අදත් පාස් මී YouTube නාලිකාව සමග එකතු වෙලා හිටපු සියලු දෙනාටම ස්තුතියි. ළඟින් exam එකේ ඉහෙලින්ම සමත් වෙන්න ඕෂියක්ක සහ මම ඔයාලට හදවතින්ම සුබ පතන ගමන් සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබත් දැන්ම පාස් මී ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පාස් මී ඉගෙන ගන්න හොඳම විදිහ.